සුබ දවසක් වේවා අපගේ සිනමා ටෙලිවිෂන් කලා කේන්ද්‍රයේ අද සුබුරුදු පරිදි ඔබ වෙත අපි ගෙන එන්නේ ලංකාවේ ප්‍රවීණතම කලාකාරෙක් ඒ වගේම දක්ෂ වෛද්‍යවරයෙක් අපගේ අද සමුද සාකච්ඡාවට අපි ඔහුට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා සිනමා ටෙලිවිෂන් කලා කේන්ද්‍රයේ YouTube නාලිකාව හරහා අපි ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී අපි ආරාධනා කරා අප සමග එක්වන්න කියලා ශානක කුරුතුංග වෛද්‍යතුමා අපි ඉතාමත්ම අපේ නාලිකාව වෙනුවෙන් ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා මම ඇත්තටම මේ ඔබතුමාවම දන්නවා ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියෙක් විදිහට ඔබතුමා ඉතාමත්ම අපේ රටේ දක්ෂ කලාකාරයෙක් ඒ වගේම දක්ෂ වෛද්‍යවරයෙක් මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා ඔබතුමාගේ මේ වෛද්‍ය වෘත්තිය සහ ඔබතුමාගේ මේ කලා ශාස්ත්‍රය පිළිබඳව ඔබතුමාගේ කුඩා කාලයේදී ඔබතුමා තුළ තිබිච්ච සිහිනය කුමක්ද? කරුණාකරලා අපිට පොඩ්ඩක් කියන්න විස්තර කර. මට පොඩි කාලේ ඉඳලම චිත්‍ර ඇඳින්න හැකියාවක් තිබුණා. හුඟක් අය මාව දැනගෙන හිටියේ චිත්‍ර ඇඳින්න හැකියාවක් තියෙන ශිෂ්‍යයෙක් විදිහට තමයි. विषया तोरगन सिद्ध अब गलवा कला विषय तोरगन विद्या विषय तोरगन अभी तीन सामजे तीन तत्कारी तत्ती गलू मून पान कला विषय मुहम्मद अभी कुमार मम विद्या विषय तोरगन कल विश्वविद्यालय तेरे ඒත් චිත්‍ර කලාවට ආශාව කවදා නැතිුනේ නැහැ. ඉතින් මම හිතනවා කොහොමරි මුද්‍යනක් හදාරීමක් කරන්න ඕනේ කියලා. එහෙම හිතලා මම විභව ලලිත කලා අකඩමියට එකතු වෙලා චන්ද්‍රගුප්ත දේනවර මහත්මයාගේ චිත්‍ර කලාව හදාරනවා. මම හිතන්නේ මේ දැන් මේ යතරේ ඒ ආරම්භ කරපු ගමන කියලා. හොඳයි. හොඳයි. ඔබතුමා චුට්ටක් අපිට කියන්න मम कुे पास अध्यापन एम डी एवर्धन महाविद्यालय इट पश्चिम परम राजकीय विद्यालय इतनी पास कोल वैद्य विद्यालय अतुला मगे वैद्यपाध्य संपूर्ण के लिए मम मे उपतुमागेन इलाट जनगण कमती उपतुमा आलेख्य चित्रशिल्पी एक कटिकराने युद्ध आलेख्य चित्रशिल्पी एक कटिकरा अभी दंडवा गुडा फिलवट මම වැඩිදලා මාව ඔබතුමා නිවැරදි කරන්න ඔයිල් පේන්ටින් ගොඩක් වෙලාවට දැන් අපි මෙතන ඔබතුමාගේ අතරම මේ ලයිනින් ගෙට් කලාකාරය අද පැවැත්වෙන මේ චිත්‍ර ප්‍රදර්ශනයේදී අපි දැකපු හැම චිත්‍රයක්ම ඔබතුමා පාවිච්චි කරලා තියෙන ඔයිල් පේන්ටින් වලින්. එතකොට මේ ඔයිල් පේන්ටින් වලින් ඔබතුමා මේ චිත්‍ර නිර්මාණය කිරීමට වෙහෙසුණත් ඔබතුමා ඇත්තටම දැන් අර අපි දන්නවා වෝටර් කලර්ස් කියලා ඒ කියන්නේ අනිත් ඒ චිත්‍ර ශිල්පයේ සඳහා තෝරා ගත යුතු අනිත් පේන්ටින් වර්ග ඔබතුමා මේ යූස් කරන්නේ නැද්ද දැන් තෙල්සයම් වලට අමතරව වෙනත් මාධ්‍ය මම පාවිච්චි කරනවා දියසයම් චාකෝල් සහ පෙන්සලෙන් කරන සටහන් වගේ ඒ වගේ චිත්‍රත් මම ගකලාට අපිට සිද්ධ වෙනවා චිත්‍ර ශිල්පයේ විදියට කටයුතු කරනවා අනිත් මාධ්‍යවල යම් කිසි පුහුණුවක් ලබා ගන්න සිද්ධ වෙනවා විශේෂයෙන් අපි එක පාටම සමහර වෙලාවට චිත්‍රයකට යොමු වෙන්නේ නැහැ අපි ඒ ගැන ස්කෙචස් කරලා ඒ යම් කිසි පුහුණුවක් ඇතුව තමයි ගකලා චිත්‍රයකට යොමු වෙන්නේ අනිත්ක අපේ තෙල්සයන් චිත්‍ර කරන් ටිකක් කල්ගත වෙන දෙයක් දැන් දේශායම් වගේ මාධ්‍ය සාමාන්‍යයෙන් දවසින් දෙකෙන් ඒ වගේ වෙලාවක ඉවර කරන්න පුළුවන්. මම මගේ තියෙන ආසාව උගක්ම තියෙන්නේ දේශායම් මාධ්‍යද අපිට මම හිතන සමාජික ලොකු ප්‍රමාණවල චිත්‍ර නැත්නම් ජීවි ප්‍රමාණයෙන්ම
චිත්‍ර නිර්මාණය කරනකොට මම හිතනවා ඒ කියන්නේ යම් කිසි කාලයක චිත්‍රයක ජීවී ගුණය රඳාපවත්ව ගන්න ඒ සෑම මුලක් අනුකූලක් දෙන මාධ්‍යයක් කියලා. ඒ නිසා මට විශේෂ අරමුණක් තියෙනවා ඒ සෑම කියන මාධ්‍යය ගැන. ඔව්. ඔව් ශානක මහත්මයාලනේ ඇත්තටම ඔබතුමාට මේ පිළිබඳ පරිචය දැක්මක් තිබෙනවා ඇත්තටම මම මේ නිවේදනයකට සිදු කරත් මට චිත්‍ර ශිල්පයේ පිළිබඳ මට ඇත්තටම කුඩා හෝ අවබෝධයක් මාහට නැහැ අපිව ඒ කියන්නේ අපි දන්නවාද සමාජය තුළ දැන් අපි දන්නවා ලයිනල් මේ කලාකාරයා ඔබතුමාගේ චිත්‍ර ප්‍රදර්ශනය බැලීමට නොයෙකුත් පුද්ගලයන් විවිධ තරාතිරමේ පුද්ගලයන් පැමිණියා සමහරක් අපි හිතුවෙත් නැහැ නමුත් අපේ අද කලාවේදී අපි ඇත්තටම දන්නවා අපේ කලාව ටෙලි නාට්‍ය කලාව සිනමාව එතකොට වේදිකාව ඔයනි මාධ්‍ය තිබුණත් අද ඔබතුමාට හිතෙන්නේ නැද්ද අපේ ලාංකීය වශයෙන් ගත්තම මේ චිත්‍ර කලාවට රජයෙන් උනත් අනුග්‍රහයක් නැහැ කුඩම්මාගේ සැලකිලි දක්වනවායි කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ චිත්‍ර කලාව තුළ අපේ රටේ අනිවාර්යයෙන්ම ඒකට හේතු වෙලා තියෙන්නේ දැන් කලාව වගේ විෂයක් ගැන අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳලම ඒ අඩුපාඩුව තියෙනවා පාසලේදී වුණත් චිත්‍රකලාව උගන්වන්න හරි ගුරුවරු නැහැ හුඟක් පාසල්වල චිත්‍ර විෂය ගැන දන්න ගුරුවරු නෙමෙයි චිත්‍ර උගන්වන්නේ එතකොට මේ මාධ්‍ය ගැන ඒ වගේ දේවල් ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ කලා ඉතිහාසය ගැන ඒ කියන්නේ විෂය කියන ගැඹුර ගැන මොකද චිත්‍ර කලාව කියන්නේ මානව ඉතිහාසය තරම්ම කර්ම විෂය ඒ වගේ විෂයක් ගැන ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ බලධාරීන්ට ඒ ගැන දැන තේරුම් නැතිකම උදාහරණයක් විදියට දැන් මේ කොවිඩ් අසංගතයත් එක්ක අපිට හුඟක් චිත්‍ර කලාවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්වීම පවා සීමා කරලා තියෙනවා මොකද අත්‍යවශ්‍ය දෙයක් විදියට අපි සලකන්නේ නැහැ මේකට ඕන කරන අමුද්‍රව්‍ය ඒකට එතෙන්දී අසරණ වෙන්නේ ශිල්පියා මොකද ශිල්පියා තමයි මේ ප්‍රශ්නේ ගැටලුවට මුහුණ පාන්නේ ඒ කියන්නේ දැන බලධාරීන්ට ඒකෙන් ඒ කියන්නේ අදහසක් නැති මේ කියන්නේ අධ්‍යාපනයක් නැති පිරිස් තමයි ඉතින් ඒ කියන්නේ තීරණය ගන්න එතකොට අපි සමාජයක් විදිහට මම හිතන්නේ අසරණයි කියලා ශාරක මහතාණෙනි ඇත්තටම ඔබගේ පිළිතුරු අපිට පැහැදිලි අපිට ඇත්තටම මම ඊළඟ ප්‍රශ්නය ඔබට ඒ කියන්නේ මම යොමු කරන්නේ දැන් ඔබතුමා වෘත්තීය වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමාගේ රාජකාරී කරගෙන යනවා එතකොට ඒ වගේම වෘත්තීය මට්ටමකට නැති වුණත් ඔබගේ විනෝදාංශයක් විදිහට ඔබ මේ ආලෙක මේ වගේ චිත්‍ර ශිල්පීය පිළිබඳව ඔබතුමාගේ කාලයෙන් වැඩි කොටසක් විඩම්බු කරනවා මට චුට්ටක් කියන්න මට ඇත්තටම හිතා ගන්න බෑ වෛද්‍ය විද්‍යාවේ කියන වෛද්‍යවරයේ විදිහටත් ඔබගේ භූමිකාව එතකොට මේ චිත්‍ර ශිල්පී පිළිබඳ භූමිකාව තුළ කොහොමද මේ දෙක අතර ගැටුමක් ඇති වෙන්නේ නැද්ද ඔබතුමා එහෙම නැත්නම් අර සමහර ඒ කියන්නේ වෘත්තීයවේදීන් ඉන්නවා අපි දන්නවා ගොඩාක් වෛද්‍යවරුන් ඉන්නවා සංගීතයේ පිළිබඳ නිපුණතාවයක් තියෙනවා ගායන ශාස්ත්‍රයේට ඇත්තටම ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා ඒ වගේම වෛද්‍ය වෘත්තිකයන් ඉන්නවා ගීත ලියන්න පුළුවන් ඒ වගේ විවිධ කලා හැකියාව නොන්තර තියෙනවා නමුත් මේ ඔබතුමාගේ ආලේඛ චිත්‍ර කලාව තුළින් සෑහෙන කාලයක් ඔබතුමාට විඩම්බු කරන්න වෙනවා ඒ නිර්මාණය කරන්න. ඒ වගේම වාගේ රාජකාරී ජීවිතයේ තුලත් ඔබතුමාට යම්කිසි කාල වේලාවක් තියෙනවනේ රාජකාරී කරන්න. ඒතකොට මේ දෙක තුල ඔබතුමාට ගැටුමක් ඇති වෙන්නේ නැද්ද? ඒ වගේම පෞද්ගලික ජීවිතයේදී අමුදරුවන් සම්බන්ධයෙන්, දුවා දරුවන්ගේ දේවල් සම්බන්ධයෙන් ඔබතුමාට කාලය විඩම්බු කරන්න පුළුවන්ද? මට පැහැදිලි පිළිතුරක් දෙන්න. ඒක හුඟ දෙනකොට තියෙන ප්‍රශ්නයක් කොහොමද මම කියලා හොයාගන්නේ කියන එක. එක දෙයක් තමයි මම වෘත්තියේ නියැලෙන යම් කිසි කියනවා දවසකට පැය 24ක් තියෙනවා. අපි මේ දවස්වල වැඩ කරන්නේ නැහැ. අතුලක් වෙලාට දැන් මම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. කැන් පෞද්ගලික ඩිස්පෙන්සරියක් මට නැහැ. මම ඒ වගේ දේවල් වෙනුවෙන් වෙලාව යොමු කරන්නේ නැතුව මම යම් කිසිම මගේ වෙලාව ඉතුරු කරගන්න බලනවා. මේ මගේ විශේෂ සාමාන්‍යයෙන් සමාජ දිනපතාම වගේ වෙන්න පුළුවන්. මම කොහොමරි මම හොයාගන්න වෙලාව චිත්‍රයක් මේ මොනාරි චිත්‍රයක වැඩ ඉවර කරන්න. මට ඒකට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ ගෙදර පරිසරයෙන් මගේ දෙකෙන්. ඉතින් මම හිතනවා අපේ එක කල්පනාකාරී වෙනම නම් මේ කාලයේ කළමනාකරණය කර ගැනීම එච්චර අපහසුවක් නෙමෙයි කියලා.
බොහොම හොඳයි. ඇත්තටම ශානක කුලතුංග මහතාණෙනි මම ඔබතුමා ගැන ඇත්තටම ආඩම්බර වෙනවා. මොකද අපි විවිධ ශේෂ්ත්‍රයන් තුළ අපි නොයෙක් විට සමාජයේ ඉහළ මට්ටමේ රැකියා කරන පුද්ගලයන් එක්ක සම්මුඛ සාකච්ඡා කරන නමුත් මට අද හරි සන්තෝෂයි ඔබතුමාගේ මුවින් ප්‍රකාශ කරලා ඔබතුමා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඒක ඇත්තටම විරල අවස්ථාවක්. අපි දන්නවා අද ආර්ථික ප්‍රශ්න හැමෝටම තියෙනවා. නමුත් ඔබතුමාගේ මේ කතාවෙන් අපිට පේන ඔබතුමා මොනතරම් නිර්හංකාර පුද්ගලයෙක්ද කියලා. ඔබතුමා මුදල පිළිබඳව හිතන්නේ නැතුව මොකද අපි දන්නවා අද ප්‍රධාන පෙළේ වෛද්‍යවරු හැම කෙනෙක්ම ප්‍රයිවට් ප්‍රැක්ටිස් ඒ කියන්නේ ඒගොල්ලන් ප්‍රයිවට් කරනවා. නමුත් ඔබතුමා මුදල් පසුපස යන පුද්ගලයෙක් නෙමෙයි. එතනින්ම අපිට හිතා ගන්න පුළුවන් ඔබතුමා හොඳ කලාකාරයෙක් කියලා. මම අවසන් වශයෙන් අපිට ඇත්තට ලැබී තිබෙන කාල සීමාව බොහොම සීමිතයි. ඔබතුමාගෙන් මම කරුණාකරලා ඉල්ලන ඔබතුමාගේ ෆැමිලි එක පවුල පිළිබඳ විස්තර බිරිඳ දරුවන් ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ. මගේ බිරිඳ චතුරිකා කුලතුංග අය ගුරුවරයක් වශයෙන් සේවය කරලා තියෙනවා. ඒ වගේම ඇයට රසායන විද්‍යාව ජීව විද්‍යාව පිළිබඳ පරිධානය මේ වන විට මට කුඩා දරුවන් දෙන්නෙක් ඉන්නවා. අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වන ඒ දරුවන් කටයුතු කරගෙන මගේ කටයුතු වලට සහයෝගයක් දීගෙන විශේෂයෙන්ම ඇයට හොඳ අවබෝධයක් තියෙනවා මොකද මම කරන්නේ විෂය ගැන. ඉතින් පුළුවන් හැම වෙලාවටම මට උදව් කරනවා. ඉතින් මම හිතන්නේ මගේ මේ මම යම් කිසි දේවල් මේ කරන විශේෂ යම් කිසි සාර්ථකත්වයක් තියෙනවා නම් ඒකට විශාල ගෞරවයක් ලැබෙන්න ඕනේ මට දක්වලා තියෙන සහයෝගයේ සම්බන්ධයෙන්. ඒ දුවදරුවන් මේ ඔබතුමා වගේම චිත්‍ර ශිල්පයට නැඹුරුවක් දක්වනවද? එහෙම නැත්නම් වෙන කලාමාධ්‍යකින් කලාමාධ්‍යකින් මේ යෙදී සිටනවද කියලා? ඔවුන් එතම් කුඩා වයසේ පසු වෙන්නේ. නමුත් මං හිතන්නේ ඒ වයස යම්කිසි විෂයක් ගැන සමහර විට තමන්ගේ පරිසරයේ ලැබෙන බලපෑම හුඟක් ඉවහල් වෙනවා. තමන් වැඩි වෙලා මොනවද කරන්නේ කියන දේ ගැන මං හිතන්නේ චිත්‍ර කලාව කියන්නේ සමහර කුඩා දරුවෙකුට වුණත් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඉතාම හොඳ විශයක් කියලා මම හිතන්නේ. මොකද අපිට ඉගෙනලා කටයුතු කරගෙන යනකොට දැනුණා මම දන්නවා මට කොච්චර මට මේ විශ්ය වෛද්‍යවරයෙක් වෙන්න වුණත් මගේ මානසික සම්බරතාවය පවත්වාගෙන යන්න චිත්‍රංගුවට ඉවහල් වුණාද කියන එක. ඉතින් මගේ දරුවන්ට මම හිතන්නේ ඒගොල්ලන්ට ඒක පරිසරයෙන්ම ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ දකිනවා මම චිත්‍රම් දෙනවා, ඒගොල්ලෝ මාත් එක්ක චිත්‍රම් දෙනවා. ඉතින් ඒගොල්ලන්ට තැල්මක් තියෙනවා. ඒගොල්ලෝ ලොකු වෙලා කරන්නේ මොකද කියන එක තියෙන්නේ ඒගොල්ලෝ දැනෙදි. නමුත් මම හිතනවා දැනට ඒගොල්ලෝ එක යොමු වෙලා ඉගෙන පුහුණුවක් ලබනවා කුඩා වයසකදීම. ඉතින් මම හිතනවා ඉදිරියට ඒගොල්ලන්ට ඒකින් ලොකු පිටුවහලක් ලැබෙයි කියලා තමන් ඉදිරි ජීවිතේ. ඔබතුමාගේ ප්‍රකාශත් සමග අපිට ඇත්තටම ඔබතුමා ගැන ආඩම්බරයක් ඇති වෙනවා. මොකද අද නවීන සමාජයේ සාමාන්‍ය මට්ටමේ දෙමව්පියන් පවා බලාපොරොත්තුවක් දක්වන්නේ තමන්ගේ දුවදරුවන්ව දොස්තර මහතුන් කරන්නේ, ඉංජිනේරුවන් කරන්නේ, ඒ වගේම එකවුන්ටන්ලා කරන්නේ. නමුත් ඔබතුමාගේ මේ සරල කතාව තුළ ඔබතුමා ප්‍රකාශ කරා මේ චිත්ත ශිල්පය කියලා කියන්නේ ඒකටකින් භාවනාවක්. ඉක්මීමක් වෙනවා. එතකොට දැන් ඔබතුමා වෛද්‍යවරයෙක් දක්වා ආපු ගමනේදී ඔබතුමාට බාධකයක් වුන්නේ නැද්ද? ඔබගේ දෙමව්පියන්ගෙන් හරහාට හිටියේ නැද්ද දෙමව්පියෝ? ඔය චිත්ත ශිල්පයේ කරගෙන යද්දී ඔබතුමා ඇත්තටම මේ වෛද්‍යවරයෙක් වෙනවා ඉගෙන ගන්න. නමුත් චිත්ත ශිල්පයේ කරද්දී ඒකෙන් ඔබතුමාට බාධකයක් වුන්නේ නැන්නේ නැද්ද? මගේ ක්‍රියා තමයි මගේ හැකියාවන් හඳුනාගත්ත කුඩා කාලයේදී මට අවුරුදු 8ක් විතර වයසදී මාව චිත්‍රකලාව හැදෑරීමට යොමු කළා. ඒ වගේ මගේ හැකියාවන් නම් හඳුනාගත්තා. නමුත් ඕනම දෙමව්පියෙකුට තියෙන අභියස සාමාන්‍ය ලංකාවේ තියෙන සංගතයක් එක්ක තියෙන අපේ සිස්ටම් එකේ වැරද්දක් කියලා නැති කියන්නේ එකක් එක්ක කලාව කරලා කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් මගේ දෙමව්පියන්ටත් ඒ බිය තියෙන්නේ නැති. ඒක නිසා විතරක් කැමැත්ත දැක්වෙන මම ඉදිරියේදී කලාව විෂය කරගන්නවා. නමුත් මම ඔවුන්ගේ තීරණයට මිස නමල සහ මගේ කැමැත්තෙන් මම වෛද්‍ය විද්‍යාව තෝරගෙන ජීව විද්‍යා විෂය තෝරගෙන වෛද්‍ය විද්‍යාලයට දීම දක්වා මගේ අධ්‍යාපන කටයුතු කරගත්තා.
දැන් මම හිතනවා ඔබේ තීරණේ කාටද වැරදි කියලා යම් ප්‍රමාණයකින් දැන් මට මම විෂයන් දෙකම හදාරලා තියෙනවා විෂයන් දෙකම සම්බරව කරගෙන යනවා මම හිතනවා ඒ යම් සාර්ථකත්වයක් තියෙනවා කියලා හොඳයි ශානික ගුරුතුමක මහතානේ මම අවසන් වශයෙන් සිනමා දෙවිදී කලා කෙලි නාලිකාව වෙනුවෙන් ඔබතුමාගෙන් අහනවා අද මේ චිත්‍ර ශේත්‍රයට අපි දන්නවා දැන් ওই නාට්‍ය කලාවට සිනමාවට ඒ වගේ වෙනම సౌందర్య දේවල් වලට නැඹුරුවක් තියෙනවා දුවා දරුවන්ගේ නමුත් අපි දන්නවා මේ චිත්‍ර කලාවට දරුවන්ගේ ඒමේ පසුබෑමක් තියෙනවා ඒ වගේම අපේ ලංකාවගේ රටක ආර්ථිකමය වාසි ලබා ගන්න බෑ ඔබතුමාලා සත්භාවයෙන් මේකට යෙදී සිටියත් දරුවෙක් කියන්නේ දරුවන් මේ ශේත්‍රයට එන එක ඇත්තටම විරලයි ඒ ගැන ඔබතුමාගේ හැඟීම මොකක්ද කාරණාව තමයි චිත්‍රකලාවේ බැහැරීම කියන අවස්ථා අඩු වීම. ඒ කියන අවබෝධයෙන් දරුවන්ගේ චිත්‍රකලාව පිළිබඳ දැනුමක් ඇතුළු මොකද ඒක එක බැහැරු මිෂයක්. අපිට දරුවන්ට චිත්‍ර ඉගැන්වීමේදී අපිට පරිස්සමින් කරන්න ඕන දෙයක්. අනිත් එක චිත්‍රකලාව ගැන අපිට ඉගෙන ගන්න තියෙන දැන් අඩුයි. චිත්‍ර දැන් වෙන අපේ අපි වැඩි දුර යන්න ඕනේ අපේ කලාවේ වුණ රටවල් දිහා බැලුවාම අපිට චිත්‍ර බලන්න කියලා දැනක් නැහැ නේ ඉස්සර දිනේ අපි කලාව බලන පුඩා කාලේදී මම හුඟක් ඒ චිත්‍ර බලලා මම ඒකට ආභාෂය ලබා ගත්තා නමුත් මේ වෙනකොට අපේ මේ ඊළඟ අනාගත පරම්පරාවට එහෙම චිත්‍රයක් බලන්න කියලා තැනක් එහෙම අදහසක් ලබා ගන්න එහෙම අවකාශයක් නැහැ අපි ඒකත් හරියන මුදින් තත්ත්වයක තමයි අපි ඉන්නේ සමාජයක් විදිහට අපි ගැන කලකිරීමට පත් වෙනවා මම හුඟක් මේ සමාජයේ ප්‍රශ්න මම හිතන්නේ එහෙම කලාවට ආශාවගේ නැඹුරුවක් නැති පිරිස් වැඩිපුර ඉන්න නිසා තමයි ඒ කියන්නේ අවබෝධයක් නැති නිසා තමයි මම හිතන්නේ සමාජයක් නිර්මාණය වෙලා තියෙන්නේ මීට වඩා කලාවට සාහිත්‍යයට අපිට අවකාශයක් දෙන්න පුළුවන් දරුවන් කුඩා කාලේ ඉඳලා යොමු කරන්න පුළුවන් මම හිතන්නේ අපිට හොඳ සමාජයක් ඉදිරියේදී දී කරගන්න පුළුවන් මේ කියලා හොඳයි අපි ඔබතුමාගේ සාරගර්භ අදහස් වලට අපි හිසනමා ආචාර කරනවා කෙටියෙන් කියනවා නම් ඔබතුමා අපිට කෙටියෙන් ප්‍රකාශ කරන්නේ සාහිත්‍යයට කලාවට යම් කුඩා කලම දරුවන් යොමු වුණොත් එහෙම අපේ රටේ මේ අපරාධ නැහැ කියන සාහිත්‍ය තුලින් කලාව පෝෂණය වීමක් තුලින් දරුවන්ගේ හික්මීමක් ඇති වෙනවා නමුත් ඒවා අපිට ගණ්‍යයෙන් අපිට කියන සීමා සත් පුද්ගලයන් කරන්න බෑ ඒවා වගකීතු රජයන් විසින් දැනගත යුතුයි කලාව ප්‍රගමණය කරන්න කලාව කියලා කිව්වම කලා ශේෂ ගණනාවක් තියෙනවා සිනමාව වේදිකාව ඒ වගේම නර්තනය සංගීතය ඒ ගොඩාක් කලාවන් තියෙනවා හොඳයි අපි අවසන් වශයෙන් සිනමාතිරි ටීවී කලා කෙලී YouTube නාලිකා වෙනුවෙන් මම ඔබතුමාට මේ අපි සමග සම්බන්ධ වීම ගැන අපගේ ආදර ස්තුතිය උද කරනවා ඔබතුමාටත් මේ කලා කටයුතු කරගෙන යාමට චිරජීවන ශක්තිය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මොනවද අපගේ මේ සිනමා ටෙලි ටීවී කලා YouTube නාලිකාව ගැන කියන්න තියෙන්නේ අපි ආසයි ඔබතුමාගෙන් කෙටියෙන් ඒ පිළිබඳව පොඩි විස්තරයක් දැනගන්න ඇත්තටම මම ඉතාම සතුටු වෙනවා මම වගේ ඔබතුමාලා කරන කාර්යය ගැන කලාව ගැන කතා කරන මාධ්‍ය ටිකක් අඩුයි මේ කාලෙදි අපේ භාෂාවෙන් අපිට කලාව අපේ මිනිස්සු අතරට ගෙනියන්න කලාව ගැන කලාව කියන විෂය සමාජගත කරන්න ඔබතුමාලා ගන්න උත්සාහය මට අවබෝධ වුණා මම ඉතාමත්ම ඒ පිළිබඳව මගේ ප්‍රණාමය පුද කරනවා ඒ වගේම මම සුබපතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ඉතින් මට ආරාධනා කිරීම පිළිබඳව මගේ ස්තුතිය පිරිනමනවා බොහොම ස්තුතියි හොඳයි වෛද්‍යතුමනි අද අපගේ සිනමා ටෙලිවිෂන් කලාවේ ස්ටුඩියෝ නාලිකාවේ ආරාධනා කරන සම්මාන සැලකුවා ඔබතුමාගේ වටිනා කාලය අපගේ නිවේදනය
ගත කරා සාර්ගර්ම අදහස් අප ලබා දුන්නම අපි උතුමාද අනේතවාදය ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා උතුමාගේ කලා ජීවිතය වෘත්තීය ජීවිතය සාර්ථකත්වය සාර්ථකත්වය පත් වේවා ආලෝකයෙන් ආලෝකයෙන් පත් වේවා උතුමා මම විවිධ ආශිර්වාදයේ ප්‍රාර්ථනා සිනමා ටෙලිටීවී සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න එවිට සිනමා ටෙලිටීවී සීලමු වීඩියෝස් වල නොටිෆිකේෂන්ස් ලබා ගන්න පුළුවන්.